සියදනාටම අයිබෝවන් Gkwith කසුන් YouTube channel එකට. ඉතින් මම කලින් කිව්වා වගේ මේ දවස්වල තියෙන විභාගයක් තමයි, ඒ කියන්නේ ඉදිරියට වෙන්න තියෙන ඉදිරියදී අපිට මුණ දෙන්න තියෙන විභාගයක් තමයි බන්ධනාගාර නියාමක තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගය, ග්‍රාම සේවක ග්‍රාම නිලධාරී තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගය තියෙනවා. ඒ වගේම දෙසැම්බර් මාසයේ තියෙනවා LLB ප්‍රවේශ විභාගයත්, විවෘත විශ්වවිද්‍යාලයේ LLB ප්‍රවේශ විභාගයක් තියෙනවා අපිට. ඉතින් අපි මම කිව්වා වගේ මම කරන්නේ පාස් පේපර් අරගෙන මේ වෙනකන් කතා කරලා තියෙන කරුණු ඔයගොල්ලන්ට දෙන එක. අතර මං වෙලා ඉන්නේ වණන් GK වල කොහොමද මම මේක පටන් ගන්න කියලා. ඔයගොල්ලෝ හරි මතනට තමයි ඇවිල්ලා ඉන්නේ. අපි වැඩිපුර කතා වුණ නැහැ. කොටසින් කොටස මම වීඩියෝ කරලා ඔයගොල්ලන්ට එවනවා. මේ කරුණු හොඳට අධ්‍යයනය කරලා Tamange රැකියා සිහිනය ඉෂ්ට කරගන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි, අපි වැඩේ පටන් ගමු. මීට කලින් තිබුණ 2008 බන්ධනාගාර නියාමක තනතුරට බඳවා ගන්න තිබ්බ විභාගයේ පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරනවා මේ විදිහට. මොකද බලන්න පළවෙනි ප්‍රශ්නේ, ශ්‍රී ලංකාවේ පාසලක් විවෘත කිරීම හිරගයක් වැසීමට සමාන යන සංකල්පයද පාසල් අධ්‍යාපනයේ ව්‍යාප්ත කිරීමේදී වැදගත් කොට සලකන ලද්දේ කවද්ද කියලා අහනවා. ඉතින් ওই උත්තර හතර තියෙනවා. දැන් අපි පිළිතුර විතරක් ඍජුවම ඔකට ඇඩ් කළ හරියන්නේ නැහැ. අපි කරන්න ඕනේ මේ මම පේපරේ ඔයගොල්ලන්ට සාකච්ඡා කරලා දෙන්නේ ඔයගොල්ලෝ ලියන විභාගෙට. දැන් දෙසැම්බර් මාසේ ලියන විභාගෙටත් මූණ දෙන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ කරුණු සාකච්ඡා කරලා දෙන්නේ. අපි බලමු ප්‍රශ්නේ දිහා. මේක ප්‍රසිද්ධ කියමනක්නේ, පාසලක් විවෘත කිරීම හිරගයක් වැසීමට සමානයි. ඔක ප්‍රසිද්ධ කියමනක්. ඉතින් කලින් අවුරුද්දක මේගොල්ලෝ මේ විදිහේ ප්‍රශ්නේ දුන්නා නම් ඔයගොල්ලන්ගේ පේපරේ පාසලක් විවෘත කිරීම හිරගයක් වැසීමට සමාන යන සංකල්පය මෙම ප්‍රකාශය කාගේද කියලා වගේ පැහැදිලි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් මම ගෙනාව පළවෙනි කාරණාව විදිහට he who opens a school doors closes a prison. ඒ කියන්නේ පාසලක් විවෘත කරන්නා සිර කඳවුරක දොර වසා දමයි. ඒකනේ මේ කියලා තියෙන්නේ. ඉතින් මතක තියාගන්න ඕනේ මේක කාගේද? වික්ටර් හියුගෝ තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඉතින් අපි එතනින් මේ කාරණාව ඉගෙන ගත්තා. සාමාන්‍ය දැනීම දැනගෙන ඉන්න ඕනේ නැහැ, සාමාන්‍ය දැනීම ඉගෙන ගන්න. අපි බලමු මගේ channel එකේ අර මේ කියන්නේ අරමුණම තමයි පාස් පේපර් ඇසුරෙන් ඔයගොල්ලන් උදව් කරන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද මම වැඩේ පටන් ගන්න ඕනේ කියලා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා අපි පියවරට පියවරෙන් පියවර යනවා. ඊළඟට අපි යමු මොකද කියලා වෙන්නේ. දැන් බලන්න අපේ ප්‍රශ්නවල පිළිතුරු වල තිබුණේ 18 වන සියවසේ මුල් භාගයේ ලන්දේසි පාලන යුගයේදී. එහෙම නැත්නම් 19 වන සියවසේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදී. 20 වන සියවසේ මුල් භාගයේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදී. 19 වන සියවසේ අග භාගයේ නිදහසින් පසු යුගයේදී. ඔය උත්තර හතරෙන් එකක් තමයි අපි ගන්න ඕන. ඉතින් එහෙම ගන්න නම් මෙන්න මේ යුගයන්වලදී අධ්‍යාපනයේ උනේ මොනවද කියන එක ඉගෙන ගනිමින් අපි GK ඉගෙන ගන්න එක පටන් ගමු. අපි එහෙම එනකොට පළවෙනි කාරණාව බලන්න. ශ්‍රී ලංකාව පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් යන යුරෝපීය ජාතීන් තුනෙහිම යටත් විජිතයක් බවට පත් වෙලා තිබ්බලු. ඔයගොල්ලෝ මෙතනින් පොතක් අරගෙන සටහන් කරගන්න ඕන. පෘතුගීසීන් ආවේ කවද්ද? ලන්දේසීන් බලය පිහිටුවේ කවද්ද? ඉංග්‍රීසීන් බලය පිහිටුවේ කවද්ද? දැන් මේ තියෙන්නේ ආපු දිනවල නෙමෙයි. ඒගොල්ලෝ කොහොම හරි ලංකාවේ කොහේ හරි තැනක තමන්ගේ බලයක් පිහිටුවා ගත්ත දිනය තමයි වසර තමයි ඔය දාලා තියෙන්නේ. එහෙම නැතු ඔය ඇත්තම වසරනේ මීට කලින් ඔය ජාතීන් එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ ඉඳලා තමයි කොහේ හරි, ඒ කියන්නේ යම් භූමි කොටසක් හරි තමන්ගේ බලයට නතු කරගන්නේ. අන්නේ ඒ බලයට නතු කරගත්තු වර්ෂය තමයි දාන්නේ අපි මේ විදියට. මේ කාරණා තුන සටහන් කරගන්න පුළුවන්. ඊළඟට අපි එවකට ලංකාවේ සිටි පෘතුගීසීන් නෙලවා දමා 1658 දී බලය තහවුරු කරගන්නා ලන්දේසීන් 1796 දී ඉංග්‍රීසීන් මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලා ගන්නා තෙක් වසර 156ක් පමණ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ තවත් ප්‍රදේශ කිහිපයක බලය හිමි කරගෙන හිටියලු.
කියන්නේ මුලින් යනවානේ පෘතුගීසීන්. පෘතුගීසීන් එළවලා ඊට පස්සේ ආපු ලන්දේසීන් 1658 දී ලංකාවේ බලය තහවුරු කරගන්නවලු. ඒ බලය තහවුරු කරනවා කියන්නේ දැන් ඒගොල්ලෝ එන්නේ නැවකින්, ඒ කියන්නේ මුහුදු මාර්ගයෙන්නේ. ඇවිල්ලා ඒගොල්ලෝ මුහුදන්ට ඇවිල්ලා තමන්ගේ යාත්‍රාව නතර කළා. ඒ ප්‍රදේශයේ තමයි මුලින්ම අත්පත් කරගන්නේ. ඉතින් ඒ ප්‍රදේශය අත්පත් කරගත්තම තමන්ට කියලා අන්න තම් භූමි භාගයක් කිසියම් භූමි භාගයක් තියෙනවා. ඊට පස්සේ යම් බලන්න අපි මොකද කියන්නේ කියලා. දෙවන රාජසිංහ රජතුමා ඉංග්‍රීසි ආධිපත්‍යෙන් පෘතුගීසි ආධිපත්‍යෙන් දිවයින මුදා ගැනීම පරම අභිලාෂයෙන් 1638 දී පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමේ සහාය පතනවා. දැන් එතකොට ඔයගොල්ලෝ ඒ කාරණාව ඔළුවට දාගන්න ඕන. දෙවන රාජසිංහ රජතුමා තමයි මෙන්න මේ ලන්දේසීන් පෘතුගීසීන්ව පළවා හරින්න, ලන්දේසීන්ගේ සහාය ගන්න, ඔය පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම කියන්නේ ලන්දේසීන්ගේ සමාගම, ඒගොල්ලන්ගේ පාලන ආයතනය, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යටත් විජිත පරිපාලනය කරපු ආයතනය 1638 දී තමයි මේ ලන්දේසීන්ගේ සහාය පතන්නේ. මොකටද? ඉන්න 1505 දී ලංකාවට ආපු පෘතුගීසීන්ව එළවා දමන්න. ඊට පස්සේ ඊළඟට මෙන්න මේ ක්‍රියාව ඉඟුරු දී මිරිස් ගැනීම වාගේ කියන ප්‍රස්තාපිරුල පටබැඳෙන්නේ මෙන්න මේ ක්‍රියාවෙන්. ඒ කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගන්නු. ඉන්න පෘතුගීසීන් ටික පන්නලා ලන්දේසීන්ව ගන්නවා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. එතකොට මෙන්න මේ කියමන හා බැඳෙන රජතුමා කවුද කියලා වගේ අහන්න පුළුවන් ප්‍රශ්නයක්. හරිද? එතකොට ඔයගොල්ලෝ දන්නවා උත්තරේ දැන් දෙවන රාජසිංහ රජතුමා කියලා. කාගේ සහයද ගන්නෙ? ලන්දේසීන්ගේ සහය. ඉතින් ඒ කාරණා අපිට ඔළුවට දාගන්න පුළුවන්. ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් GK බිඳුවක් වෙලා තිබ්බ ඔයාගේ ඔළුව මම දැන් පොඩ පොඩ GK වලින් පුරවන. සාමාන්‍ය දැනීමෙන් පුරවන. අපි යමු ඊට පස්සේ මොකද කියන්නේ කියලා. අධ්‍යාපනයේ අරමුණු ගැනනේ අපි කතා කරන්නේ. කියන්නේ කොහොමද අධ්‍යාපනය දියුණු වුණේ? ලන්දේසීන් කාලේ කොහොමද? බ්‍රිතාන්‍ය යුගයේ කාලේ කොහොමද? බ්‍රිතාන්‍යයන්ගේ නිදහස් වෙන්න කලින් කොහොමද? නිදහස් උනායින් පස්සේ කොහොමද? අන්න ඒ කියන ශාස්ත්‍රයන් වල කිසියම් අවබෝධයක් ගත්තයින් පස්සේ අපිට ලොකු දැනුමක් ඔළුවට එනවා. එතකොට අපිට පුළුවන් පිළිතුර තෝරන්න මේ ප්‍රශ්නෙට. අපි බලමු ලන්දේසී අධ්‍යාපනයේ අරමුණු වෙලා තිබුණේ මොනවද කියලා. බලන්න පළවෙනි එක ක්‍රිස්තියානි රෙපරමාදු ආගමට ස්වදේශිකයන් හරවා ගැනීම හා රෝමානු කතෝලිකයන්, ඒ කියන්නේ රෝමානු කතෝලිකයන්ගේ බලය අඩු කිරීම. ඕක තමයි ලන්දේසී අධ්‍යාපනයේ එක් අරමුණක් වුණේ. ඊට පස්සේ තම ආගම වැළඳගත් පුද්ගලයින්ට කියවීම ලිවීම පිළිබඳ මූලික අධ්‍යාපනය ලබා දීම. ඊට පස්සේ තම පාලනයට සහාය දෙන මධ්‍යම පාන්ත්‍රික උගතුන් බිහි කර ගැනීම. ඊට පස්සේ ආගම පැතිරවීම සඳහා අවශ්‍ය වන දේශකයන් හා ගුරුවරුන් බිහි කර ගැනීම. ඉතින් මේ බලන්න මේ ලන්දේසීන් අපේ රටට ඇවිල්ලා ඒගොල්ලොන් අපිට ලබා දීපු, ඒ කියන්නේ අපේ රටේ ජනතාවට ලබා දීපු අධ්‍යාපනයක් තියෙනවා නම් කිසියම්, ඒ අධ්‍යාපනයේ අරමුණ වෙලා තියෙන්නේ අපේ ජනතාවගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම, එහෙම නැත්නම් අපේ රටේ තියෙන ශ්‍රම බලකා ඉහළ නැංවීමවත් නෙවෙයි, ඒ අයගේ ආගම් පිළිබඳ තියෙන ප්‍රචාරයන් වැඩි කරගන්න නේද? ඒගොල්ලන්ගේ මෙහි ඇවිල්ලා ඒගොල්ලන්ට කැමැති කැමැති විදිහට පාලනය කරනවට කැමති විදිහේ ස්වදේශිකයන් පිරිසක් බිහි කර ගැනීම, ඔන්න ඔය වගේ දේවල් තමයි ලන්දේසී අධ්‍යාපනයේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ කාරණා ටික අපිට ඉගෙන ගත්තම අපිට ඔළුවට යන්න ඕන දේ තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ඇසුරෙන් මෙන්න මේ ලන්දේසී අධ්‍යාපනයේ කාලේ තමයි මෙන්න මේ එක් පාසලක් විවෘත කිරීමෙන් සිරගෙවල් වසා දැමිය හැකි කියලා ඔන්න ඔය පාඩයක් ඇසුරෙන් අපේ රටේ අධ්‍යාපනයක් දියුණු කරායයි කියලා හිතන්න බෑ. ඒක නිසා පළවෙනි ප්‍රශ්නේ අපිට පළවෙනි ප්‍රශ්නෙට අදාළ තියෙන පළවෙනි පිළිතුර අපිට ඉවත් කරගන්න පුළුවන්. ඊළඟට අපි යනවා බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිට මේ දක්වා ලංකාවේ අධ්‍යාපනය. ඊළඟට අපි කතා කරන්න ඕනේ ලන්දේසී අධ්‍යාපනයේ මොනවද විස්තර කියලා අපි දැන් බැලුවා. මේ ප්‍රශ්නයට පිළිතුරු හොයනකොට ඊළඟට අපි දැනගන්න ඕන දේ තමයි කොහොමද මේ බ්‍රිතාන්‍ය යුගයේ ඉඳලා මේ වෙනකන් ලංකාවේ වුණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ මොනවද කියලා.
අපි මේ කාරණාත් ඔළුවට ටිකින් ටික දාගෙන අපි බලමු මේ ප්‍රශ්නෙට පිළිතුරක් අපිට ගන්න පුළුවන්ද කියලා. හරි. ඉතින් ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරනකොට අනිවාර්යෙන්ම කතා කරන්න ඕන පුද්ගලයෙක් තමයි නිදහස් අධ්‍යාපනයේ පියා කියලා හඳුන්වන CWW කන්නංගර මහතා. ඊට පස්සේ එතුමා ගැන මෙහෙම කියනවා 1942 දී අයිව ජෙනින්ස් උපකුලපති ධූරය දරූ ලංකා විශ්වවිද්‍යාලයේ පළමු උපාධි ප්‍රදානෝත්සවයෙන්ම නීතිය පිළිබඳ නීතිවේදී උපාධියක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ කන්නංගර මහතා නීතිවේදියෙක්. හරිද? කවුද මේ අයිව ජෙනින්ස්? අයිව ජෙනින්ස් කියන්නේ 1947 සෝල්බරි ව්‍යවස්ථාව කෙටුම්පත් කරේ මෙතුමා තමයි. ලංකා විශ්වවිද්‍යාලයේ පළවෙනි උපකුලපතිවරයා වෙන්නේ මෙතුමා. ඉතින් ඒ බාහිර කරුණුත් ඔයගොල්ලන්ට ඔළුවට ගන්න පුළුවන්. දැන් මේ වෙනකොට මේ මිනිත්තු 10 15 වෙනකොටත් ඔයගොල්ලන්ගේ ඔළුවේ හොඳ අවබෝධයක් තියෙනවා මේ කාරණා ගැන. අපි යමු ඉදිරියට. එතුමා 1947 මැතිවරණයෙන් පරාජ වෙනවා. 1952 මැතිවරණයකින් නැවතත් ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ එච්චර සේවාවක් කරපු කෙනෙක් වුණත් ලංකාවේ දේශපාලනයේදී පරාද වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු කන්නංගර මහතාගේ ප්‍රතිසංස්කරණ මොනවද කියලා. එතුමා මොනවද අධ්‍යාපනයට දීලා තියෙන ප්‍රතිසංස්කරණ? බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනයේ නිදහස් විය යුතුයි කියලා එතුමා කියනවා. ඊට පස්සේ ද්විතීක ජ්‍යෙෂ්ඨ ප්‍රායෝගික අධ්‍යාපනය සඳහා පහසල් 3 වර්ගයක් හදන්න ඕන කියලා එතුමා කියනවා. ඊට පස්සේ ප්‍රාථමික මට්ටම් සඳහා සොය භාෂා ඉගෙනීමේ මාධ්‍යත් කනිෂ්ඨ ද්විතීක මට්ටම් සඳහා ද්විභාෂාව හෝ ඉංග්‍රීසි මාධ්‍ය පාසලුත් උසස් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි මාධ්‍ය පාසලුත් හඳුන්වා දෙන්න ඕන කියලා එතුමා කියනවා. නේවාසික පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාල සහ අධ්‍යාපනය සඳහා ප්‍රවේශය වැඩි කිරීමට ශිෂ්‍යත්ව හඳුන්වා දෙන්න ඕන කියලා එතුමාගේ ප්‍රතිසංස්කරණවල තියෙනවා. ආගමික අධ්‍යාපනය හඳුන්වා දෙනවා. ඊට පස්සේ අපි බලමු තව තියෙන ස්වාධීන විශ්වවිද්‍යාල පිහිටුවීම, විභාග දේශීයකරණය කිරීම, තව තියෙන එතුමා කියන්නේ මේ පාඨමාලාවල් එහෙම නැත්නම් සිලබස් ලංකාවට අනුව හදන්න ඕන කියලා එතුමා ප්‍රතිසංස්කරණ කරනවා. ගුරුවරු සඳහා මාසික වැටුප් ආයතන ගත කරන්න ඕන. 1931 දී හන්දෙස්ස ග්‍රාමීය ව්‍යාපෘතිය, 1942 දී ලංකා විශ්වවිද්‍යාල ආඥා පනත හැදෙනවා. ඊළඟට 1950 දී අධ්‍යාපන දවල පත්‍රිකාව, 59 දී විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය හදනවා, 1961 දී ගුරු විද්‍යාල අතිරේක විධිවිධාන පනත, 1961 දී ජාතික අධ්‍යාපන කොමිසම පිහිටවනවා. ඒ කාරණා වෙන්නේ මෙන්න ඒ ඇතුළු මෙන්න මේ සියලුම කාරණා. හරිද? ඒවා වෙන්නේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිට මේ දක්වා වෙන අතරතුරේදී. ඉතින් අපිට මේ පිළිතුරු සහ මේ ගොනු කළා තියෙන කරුණු ඇසුරෙන් අපිට පේන දෙයක් තමයි, නැවතත් ප්‍රශ්නෙට ආවොත් අපි පිළිතුරු දිහා බැලුවම 18 වන සියවසේ මුල් භාගයේ ලන්දේසි යුගය කියන එක අපිට අයින් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අධ්‍යාපනය ව්‍යාප්ත කරන්න කරපු වැඩක් කරේ මේ අපේ රටේ තියෙන ජනතාව දියුණු කරන්න නෙවෙයි, ඒගොල්ලන්ගේ අධ්‍යාපනය, ඒගොල්ලන්ගේ මේ ආගම ප්‍රචලිත කිරීම තමයි ප්‍රධාන දේ වෙලා තියෙන්නේ. ඉතින් අපිට පළවෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. 19 වන සියවසේ බ්‍රිතාන්‍ය පාලන යුගය, 20 වන සියවසේ මුල් බ්‍රිතාන්‍ය යුගය, 20 වන සියවසේ අග බ්‍රිතාන්‍ය යුගයේ නිදහසින් පසු. ඉතින් අර කන්නංගර මහතාගේ ප්‍රතිසංස්කරණ, එහෙම නැත්නම් රජයේ ප්‍රතිසංස්කරණ, ඔය කාරණා ඇසුරෙන් අපිට ගත්තම මෙන්න මේ තේමා පාඩය පාසලක් විවෘත කිරීම හිරගලක් වැසීමට සමානයි. ඔන්න ඔය සංකල්පය ඇසුරු කරගෙන අපේ රටේ අධ්‍යාපනයේ නගා සිටවන්න පැහැදිලිවම ප්‍රතිසංස්කරණ කළ තියෙන්නේ 4 වෙනි පිළිතුරෙන් එන 20 වන සියවසේ අගභාගයේ නිදහසින් පසු යුගයේදී කියන්නේ. ඉතින් අපි මේ වෙනකොට පළවෙනි ප්‍රශ්නේ කතා කරා, මිනිත්තු 15ක් විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි මේ සාමාන්‍ය දැනීම මේ වීඩියෝ එක බලන්න කලින් බිඳුවක් වෙලා තිබුණා. දැන් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා මේ GK4 කසුන් channel එකෙන් කොහොමද දැනුම අපිට දෙන්නේ කියන එක ගැන.
ප්‍රශ්න එකින් එක කතා කර කර කතා කර කර සියලුම වපසරියන් මම ආවරණය කරලා දෙන්නම්. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයගොල්ලෝ කිසියම් දෙයක් දැනගත්තා නම් කමෙන්ට් එකක් දාන්න බලන්න. යෝජනා තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. අනිත් යාළුවන්ටත් දැනගන්න, අනිත් තරගකරුවන්ටත් දැනගන්න මේ වීඩියෝ අපේ channel එක ෂෙයා කරන්න. අධ්‍යාපනය කියන්නේ කිසිම ලෝභකමකින් තොරව බෙදා හැරිය යුතු දෙයක්. ඒ දෙයම තමයි මම මේ කරන්නේ. මම දන්න දෙයින් මම ඔයගොල්ලන්ට දීලා මෙන්න මේ රැකියාවට යන්න මම උදව් කරනවා. මේ වෙනකලුත් ඒ කියන්නේ අතන මං වෙලා ඉන්නව නම් මම කොහොමද මේක කරගන්නේ? ඇප්ලිකේෂන් එක දාලත් තමන් ඉන්න හොල්මන් වෙලා වගේ ඉන්නෝ. මම මට කිසි දෙයක් බෑ. මම තාම වැඩක් කළත් නෑ. වැඩක් කරන්නත් පටන් ගන්න විදිහක් දන්නේත් නෑ. ඒ විදිහට හිතලා ඉන්න අහිංසක ළමයින්ට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. මම දාන ඊළඟ වීඩියෝ ඔයගොල්ලන්ට අප්ඩේට් වෙන්න subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි දෙවනි ප්‍රශ්නේ ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. එතකන් පරිස්සමින් ඉන්න.